අයිබෝවන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි මම පෝෂිලා ලියනගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ සංවිධාව සහ වගබීමේ ක්‍රියාවලියට නිශ්චිත කාල රාමුවක් අවශ්‍යයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි මීළඟ ජනපති අපේක්ෂකයා කවුද එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් අලුත් නායකයෙකුගේ අවශ්‍යතාවය අපිට අද ඇති වෙලා තිබෙනවා බලමු දැන් ඉතින් කූට්ටම අනනවනේ කූට්ටම අනනකොට කොලේ இல்லන්නේ නැහනේ කූට්ටම කැපුවම කොලේ இல்லන්නේ කූට්ටම කපනකන් ඉමු දිගුකාලීන විදුලි ජනන සැලැස්මේ ප්‍රමාදයට මහජන උපයෝගිතා කොමසම වගකිව යුතුයි ලංකා විදුලි බල මණ්ඩලයෙන් චෝදනා කෑකල්ලේ රියානතුරකින් දෙතිනි කුමාරුට ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කාර්යාලයේ වාර්තාව අද ඉදිරිපත් කෙරුණා. ඒ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී දෙදහස් පහළොව වර්ෂයේ ඔක්තෝබර් මාස පළමුවන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සමග සම අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව එකඟ වූ යෝජනාවලියේ ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය අද සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා. Of the Office of Missing Persons OMP අතපසුවීම් රාශියකට පසුව අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් පිහිටුවීම වන්දිගෙවීමේ කාර්යයක් ඇති කිරීම මම අගය කරනවා. එහි කොමසාරිස්වරුන් කෙටි කාලයක් තුල පත්වේයයි මම අපේක්ෂා කරනවා. පසුගිය වසරේ මාර්තු මාසයේදී ඇති වූ හදිසි තත්වයක් ඔක්තෝබර් මාසයේ ඇති වූ ව්‍යවස්ථාමය ගැටලුවත් හමුවේ මෙම ක්‍රියාමාර්ග පූර්ණ වශයෙන් ඉටු කිරීමට අපහසු වූ බව පෙනී යනවා. මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකු වන ශවේන්ද්‍ර සිල්වා උසස් තනතුරකට පත් කිරීම සැලකිය යුතු කාරණයක් වන්නේ ඔහු ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු බවට චෝදනා එල්ලවන පසුබිමක් ඇති නිසායි. මාගේ වාර්තාව තුළ 2009 වසරේ යුද්ධයේ අවසන් කාල සීමාව තුළ සිදු වූ දේවල් සම්බන්ධයෙන් විශේෂ අධිකරණ රාමුවක් ස්ථාපනය කිරීම සඳහා වන ක්‍රියාවලිය ඉතාම මන්දගාමී. රට තුළ වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක නොවීම ඉදිරියේදී ජාති අතර ගැටලු ඇතිවීමට ඉඩක් සැලසිය හැකියි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම වසර 4ක් තිස්සේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ තිබුණත් එය තාම ඉටු වී නැහැ. තවද වසර 40කට පසුව නැවත මරණ දඬුවම නීතිගත කිරීම සම්බන්ධයෙන් මට ඇත්තේ කනස්සල්ලක්. The calls to reinstate the application of the death penalty after more than 40 years of moratorium. මෙහිදී මහකොමසාරිස්වරියගේ වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය විදේශගත මාත්‍ය තිලක් මාරපන මහතා විසින් කවුන්සිලයට පැහැදිලි කළා. In the area of justice review of cases under the PD නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කතා කරන විට ත්‍රස්ත විරෝධී පනත යටතේ මෙවන විට නඩුකටයුතු කිහිපයක් සලකා බල ඇති අතර ඉන් කිහිපයක් කඩිනම් කර තිබෙනවා. මෙවන විටත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිත්‍රස්ත මර්ධන පනතක් ඉදිරිපත් කොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ පියවරගෙන තිබෙනවා. හමුදාව පරිහරණය කළ පෞද්ගලික ඉඩම් 75%ක් පමණ නිදහස් කොට ඇති බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයි. 2009 සිට අද වන තෙක් කාලය තුළ රජයේ ඉඩම් 88.87 කොත් පුද්ගලික ඉඩම් 92.16 කොත් නිදහස් කොට තිබෙනවා. වාර්තාවේ 23 වන පරිච්ඡේදයේ සඳහන් මන්නාරමේ සමූහ මිනිවල සම්බන්ධයෙන් ඔබේ අවධානය මම යොමු කරනවා. ඒ පිළිබඳව ඇමරිකාවේ කළ කාලනිර්ණ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ එය 1499 සහ 1790 කාල තුළ වලදැමූ ඒවා බවයි. එම කාලය තුළ ශ්‍රී ලංකාව යුරෝපයට යටත් විදිචයක්ව පැවති කාලයක්. නමුත් මෙම වාර්තාව කියා සිටින්නේ ඉදිරියේදීත් මෙවැනි සමූහ මිනි බලවල් හමු විය හැකි බවයි. පොදු වාර්තාවක් තුළ මෙවැනි කාරණයක් සඳහන් කිරීම අනුමත කළ නොහැකි. ඒ අනුව බලන කල මෙහි ඇති සෙසු කාරණා පිළිබඳව ගැටලුවක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. මහකොමසාරිස්වරියගේ කාර්යාල වාර්තාවේ 68 සී වගන්තයෙන් දෙමුහුන් අධිකරණයක් ඇති කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. මම කැමති මේ පිළිබඳ අපේ ස්ථාවරය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකා රජයේ ඉහළ බලධාරීන් වත්මන් හා හිටපු මහකොමසාරිස්වරුන්ටත් ජාත්‍යන්තර ආයතනවලටත් කියා සිටියේ ජාත්‍යන්තර විනිසුරුවරුන් මේ සඳහා සම්බන්ධ කර ගැනීමට ව්‍යවස්ථාමය හා නෛතික ගැටලු මතුවන බවයි.
මෙසේ පුරවැසියෙක් නොවන පුද්ගලයන් මෙම ක්‍රියාදාමයට විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ වන්නේ නම් එම යෝජනාව අප පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මති වේ යුතු දෙයක්. ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව යුද්ධ කළේ නම් කරන ලද ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව මිස ජන කොට්ටාශයකට එරෙහිව නොවේ. මේ අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පසුගිය කාලයේ ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේදී යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් අදහස් පළ කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව අදාළ කරුණු ඉටු කිරීමේදී යම් ප්‍රගතියක් පෙන්වීම සතුටු විය හැකි වුවත් තවත් ඉටු කළ යුතු කරුණු ගණනාවක් ඇති බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද ඉදිරිපත් කෙරුණු යෝජනා පිළිබඳ අවසන් සම්මතයන් හෙට දිනේ සිදුවනු ඇති. දැන් විශේෂ විමර්ශන වාර්තාවක්. ඉකුත් සඳුදා අක්‍රිය වූ නොරොච්චෝල විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යළි යථාතත්වයට පත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය අද නිල වශයෙන් නිවේදනය කළා. අදාළ අක්‍රිය වීම හේතුවෙන් මෙගාවොට් 300ක පමණ විදුලි ධාරිතාවක් ජාතික සැපයුම් පද්ධතියට අහිමි වූ අතර එහි ප්‍රතිඵලය ලෙස දිවයිනේ ප්‍රදේශ ගණනාවකට විදුලිය කප්පාදු කිරීමට මණ්ඩලයට සිදු වුණා. ඩොලර් බිලියන 1.45ක ආයෝජනයක් වන නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණ කෙරුණේ 2014 වසරේ අගභාගයේදී. එතැන් සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී එහි ජනන යන්ත්‍ර අක්‍රිය වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට පීඩා විඳීමට සිදු වුණා. අදටත් මහා භාණ්ඩාගාරයේ අයිතියට නතු නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් ලබාගත් ණය ගෙවන්නේ ලංකා විදුලි බල මණ්ඩලය නොව මෙරට බදු ගෙවන ජනයයි. ඔබතුමාත් එක්ක මම එකඟයි. මොකද අපේ අඩුපාඩු තියෙනවා. මොකද කාලයක් තිස්සේ සපුරාගත යුතු අඩුපාඩු එක පාටම රවිකරණ ඇමතුමා ඇවිල්ලා මාසයක් ඇතුළත ඔය සපුරා ගන්න බැරි වෙනවා. විදුලි දිගින් දිගටම පහුගිය කාලේ 2015 ඉඳලා 2024 කියලා ජන සැලැස්ම අනුමත කරේ 2020 වෙනකම් විතරයි මහජන උපේක්ෂා කොන්ති සභා. ඊට අමතරව 2017 සිට සැලැස්ම අනුමත කරේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අරගෙන. ඒ වගේ යම් කාල සීමාවක් ඒ වගේ ප්‍රායෝගිකව මත වෙනවා. විදුලි වල මණ්ඩලයේ කාර්යභාරය කොහේෙන් හරි විදුලිය හොයාගෙන සපයන එක විතරද? එහෙම නැහැ. ඊට වඩා ලොකු වගකීමක් විදුලි බල මණ්ඩලයට තියෙනවා. ඒ කටයුත්තේ විශේෂයෙන්ම මේ ටික කාලයක් තුලදී අපි එදිලා ඉන්නවා. බොහොම මහන්සියක් අරගෙන. විදුලි පාරිභෝගිකයන්ට සේවා සැපීම සඳහා මණ්ඩලයේ වෙහෙස මහන්සි වී කටයුතු කරන බව වැඩ බලන සභාපතිවරයා ප්‍රකාශ කළද ජාතික විදුලි බල සැපයීම වැඩි කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමට මණ්ඩලය සමත්ව නැහැ. ඒ හැරුණුකොට දිගු කාලීන විදුලි ජන සැලැස්මේ ප්‍රමාදය හේතුවෙන් රටට දරන්න සිදු ඇති පාඩුව රුපියල් බිලියන 50 ඉක්මවන බවට ගණන් බලා තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙට බලාපොරොත්තු වන්න. අනුරාධපුරයේ ඉදිකළ මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ ජනාධිපතිතුමන් අතින් ජනතා ඉදිරිපත් කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළ ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 437ක වියදමින් මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. වකුගඩු රෝගීන් සඳහා නේවාසික පහසුකම්, වෛද්‍ය පර්යේෂණ ඇතුළු පහසුකම් රැසකින් මෙම මධ්‍යස්ථානය සමන්විතයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මෙය ඉදිකර තිබෙනවා. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. ජනාධිපති වර්ණයට මම
මෙම මධ්‍යස්ථානයේ ගොඩනැගීමේදී ඊට දායකත්වයේ ලබා දුන් නිලධාරීන් සහ ධනපතීන් ඇතුළු පිරිසකට මෙහිදී තිලිනහා සහතික පත්‍ර පිරිනැමුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායකින් පිරිසක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. මෙහිදී වැඩි අවධානයක් යොමුයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳවයි. ගෝඨාභය අපේක්ෂකයා ගෝඨා මහින්ද තීරණය කළා. මෛත්‍රීට වඩා ගෝඨාභය සවිමත් අපේක්ෂකයෙක්. අද උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයක් කරන්න. එහිදී අපේ විශ්ලේෂණය තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා හෝ වෙන ඕනෑම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රාජපක්ෂ වරුන්ට එරෙහිව ඡන්දෙට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ ඉදිරිපත් වීම සඳහා අපි බලකිරීමක් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා බවට පවට පවුල විසින් තෝරා පත් කරගත්තම මේ නිවට SB දිසානායකල සුසිල් ප්‍රේමජයන්තල දිලාන්න කොහොමද? අද මහින්දපාල මහත්තයා තනකල්ලා මේගොල්ලෝ ඉදිරි ජනාධිපති වෙන්නේදී අපේක්ෂාකත්වය දෙනවා කියලා පොරොන්දු වුණ තමයි ওই අගමැති වෙන්න වර පාරකපාගත්තේ. අන්තිමේදී පාරකපාගෙන අගමැති වෙලා අන්තිමේදී විපක්ෂ නායකත්වලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පක්ෂ නායකවන්ටයි ඔක්කොටම කොකා පෙන්නුවා. මෙන්න මෙහෙම පෙන්නුවේ. මෙහෙමයි මහින්ද මහත්තයා මතක තියාගන්න. අන්න ඒකයි පරම සත්‍ය. ගෝඨාභය මහත්තයාට ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අර තරම් කරලා දිනා ගන්න පුළුවන්. නෑ, මෛත්‍රී ජනාධිපතිතුමා හම්බුනේ කීපාරක් හම්බුණාද කියලා අහන්න. අපිට අවශ්‍ය නෑ හම්බෙන්න අවශ්‍ය නෑ. මොකටද ජනාධිපතිතුමා ඔබතුමාලා මඟ අරිනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් මොකටද ඔය මතේ? ගහලා ජනාධිපතිතුමා නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ සම්බන්ධයෙන් SP දිසානායක මහතා අදහස් පළ කළා. ය දැම්ම අය කරන ප්‍රකාශවල මූලය උපදින්නේ එක්සත් ජාතික පක්ෂයේ. සමහර මූලයන් උපදින්නේ එක්සත් ජාතික පක්ෂයට යන්න සැලසුම් කරලා තියෙන අයගේ. සමහර මූලයන් ගොඩ නැගෙන්නේ තමන් හා තමන්ගේ සංවිධාන පිළිබඳව කිසිදු හරියට තාර්කික අවබෝධයක් නැතුව පක්ෂේරුවක් නැතුව අදි පක්ෂේරුවලින් ඉන්න අය. ඒ ප්‍රවෘත්තිය දැනගැනීමෙන් අනතුරුවයි SP දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපට මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වා සිටියේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදහස් පළ කළා. අමරුක්තු වෙන්නේ නැහැ නැවත එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරේ පත් කරගන්න ඉඳදී. ඒස අපි ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා. අපි අද පක්ෂ දෙකක් විදියට කටයුතු කරත් විරුද්ධ පක්ෂයක තැනකට එන්න ඕන කියන මතය අපි දැඩිවයි. අපිට අදාළ වෙන්නේ නැහැ කවුද අපේක්ෂකයා. හොඳ වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙන්නේ. හැබැයි මම කියන එක අපේක්ෂකෙක් තමයි අවශ්‍ය වෙන්නේ. අපේක්ෂකව දෙන්නෙක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි පසුබිල මන්ත්‍රීවරුන්ත් පුළුවන් අපිට එතුමත් එක්ක සටහනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා, පක්ෂේ නායකතුමා, පක්ෂේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපේ පක්ෂයේ එකයි දෙකයි ඒදෙන්. ඒද බීද සීද කියන එක නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් විය යුතුයි. ඒකට ඒක වෙනස් වෙන්නේ නැහැ. මම කෙලින්ම කියන මම රාජපක්ෂ සමාගමට වැඩ කරා. අවසාන වැඩ කිරීම තමයි රාජපක්ෂ සමාගමේ මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත අගමැති කිරීම. මට උඩු ඊට පස්සෙන්ද පොහට්ටුවට ගිහිල්ලා අපට කෙලවලා දැම්ම පාර්ලිමේන්තුව විසිරුවා. හරිනේ වැඩේ. බඩු බනිස්. තාම ජනාධිපතිතුමා මගේ නායකයා. එතුමත් ගේමක් ගහගෙන යනවා. බලමු. දැන් ඉතින් කූට්ටම අනනවනේ. කූට්ටම අනනකොට කොලේ இல்லන්නේ නැහනේ. කුට්ටම කැපුවම කොලේ இல்லන්නේ. කුට්ටම කපනකන් ඉමු. ඊළඟ ජනාධිපති වෙන්නේ මේ වසරේ දෙසැම්බර් මාසයේ අවසන් දිදී තියෙනවා. ඒ ජනාධිපති වෙන්නට අපි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඒ අපේක්ෂකයා පොදු අපේක්ෂකයා බවට පත් වෙලා අනිවාර්යයෙන්ම මේ ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා, අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නවා, අපේ කතානායකතුමා අපේ කරු ජයසිරි මැතිතුමා අපේ පක්ෂයේ සමාජිකයෙක් එතුමා ඉන්නවා. කථානායක කරු ජයසූරිය මහතා අද ඓතිහාසික මහනුවර කතරගම දේවාලයේ පැවති උත්සවයකට සහභාගී වුණා.
ඓතිහාසික මහනුවර කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණය කළ වාහල් කඩ විරුද්ධ කිරීම අද සිදු වුණේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ යුක්තිගරුක නීතිගරුක සාධාරණ සමාජයක් ඇති කිරීම සඳහා අපි සියලු දෙනා පාර්ලිමේන්තුව තුළින් පාර්ලිමේන්තුව තුළ සමගි ඇති කරලා පාර්ලිමේන්තුව තුළ කාර්යක්ෂමව ඇති කරලා මේ රටේ සියලු ජනතාව අතර සමගි ඇති කරලා මේ රටේ යහ සමාජයක් ඇති කිරීම සඳහා අපි සියලු ජනතාවටම එක්විය යුතුයි කියන මතය තමයි උන්වහන්සේට අපිට ආශිර්වාද කළේ. අනතුරුව කථානායක කරු ජයසූරිය මහතා සියම් මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මහනුවර මැණික්කින්න විද්‍යාසාර පිරිවෙනට පැමිණි කථානායකවරයා එහිදී ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සැමට සෙවන ආදර්ශ ගම්මාන ව්‍යාපෘති යටතේ ඉදි කළ 182 ආදර්ශ ගම්මානය අද ජනතා ඉදිරිපත් කෙරුණා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුතර දිස්ත්‍රික්කයට අයත් වලල්ලාවිට හේවැස්ස ප්‍රදේශයේ මෙම උදා ගම්මානය ඉදි කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයෙකු වන මෙරිල් කාර්යවස මහතාගේ නමින් නම් කර ඇති මෙම ගම්මානය නිවාස 22කින් සමන්විතයි. ඇස්කන්නාඩි ප්‍රධානය අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ණයාධාර ලබා දීම, නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් සිදු කෙරුණේද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අපිට මෙතුමා මෙහෙ ඉඳලා මේ මෙතන ඉඳලා මේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට ඉඳලා අපිට උදව් කරනවා. හැබැයි නායකතුමනි, අපේ දිස්ත්‍රික්කේ ඉන්න තවත් ඇමතිවරු ඉන්නවා. ඒ ඇමතිවරු මේ කැබිනට් ඇමතිවරු ඒගොල්ලන්ගේ පදන විතරක් හදාගෙන යනවා. පක්ෂක එක්සත් ජාතික පක්ෂ මේ මෙතුමා වගේ සියලු දෙනා එකතු කරගෙන යන බෙල්ලක් තියෙනවා. එහෙම හරි බෙල්ලක් නෑ දිස්ත්‍රික්කේ. සියලුම පාක්ෂිකයන්ගේ සියලු රටේ පුරවැසියන් සියලු මෙන්නම අපේ අලුත් විදිහට හිතන අලුත් ගමනක් යන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක මේ රට මෙහෙවන්න පුළුවන් අපේ ආදරණීය එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් අලුත් නායකයෙකුගේ අවශ්‍යතාවය අපිට අද ඇති වෙලා තිබෙනවා. මං හිතනවා මිත්‍රවරුනි, අපිට ඊළඟ මාස කීපය තුළ මේ විප්ලවීය වෙනස ඉටු කරන්න පුළුවන්කම තිබෙනවා. ක්‍රමගේ තාත්තගේ ජනාධිපතිවරණයේදී ගැහුවනේ හොඳ ලස්සන පෝස්ට් එකක්. මේ කවුද මොකද කරන්නේ? දැනුත් බලන්නකො අපේ ප්‍රතිපක්ෂවල හාදය දිහා බලලා මේ කවුද මොකද කරන්නේ කියලා. මම ඔබලට කියනවා, ඔබලා කොටු වෙන හැම අවස්ථාවකදීම පෙරලන්නේ නැති ඉනිමගක් හදන්නට අපි ලෑස්ති. ඒ ඉනිමගෙන් අපි නෙවෙයි උඩට යන්නේ, ඔබලයි. අපි ඔබලාගේ සේවකයෝ. අපි తాවකාලික බහරකරුවා. එක පරම්පරාවකට, පරම්පරාවෙන් පරම්පරාවට සින්නක්ක රොප්පුවෙක් පාවා දෙන ක්‍රමවේදයකට ඔබලා අයිතිද? කැමතිද? ඒ අයිතිය ඔබලාගේ අයිතියද? පසුගිය වසර 4ක කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි බාර ගැනීම ඊයේ අවසන් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම කොමිසම පත් කළේ 2015 ජනවාරි මාස 15 දින සිට 2018 වසරේ දෙසැම්බර් මාස 31 දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදු කිරීමේ අරමුණින් කොමිසමට පැමිණිලි බාර ගැනීම ඊයේ සවස 5 අවසන් වූ අතර ලැබී ඇති පැමිණිලි ගන්න 1142ක්. ඉන් පැමිණිලි 48කට ආසන්න සංඛ්‍යාවක් මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් ඒකකයට යොමු කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පැමිණිලි අතුරින් මහා පරිමාණ වංචා සිදු වී ඇති ආයතන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයටතේ පවතින ආයතන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශයටතේ ඇති ආයතන ප්‍රධාන බව ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන්. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ මහනගර සභාවේ ඉහළ නිලධාරීන් පුරුද්දක් වශයෙන් දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වන බවට ලැබී ඇති පැමිණිලි පරීක්ෂා කිරීමේදී පෙනී යන බවයි. කොළඹ මහනගර සභාවේ 150 සංවත්සර සැමරීමේදී සිදු වූ බව කියන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන්ද කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී ඇති අතර එය මේ වන විටත් මූලික විමර්ශනවලට යොමු කර තිබෙනවා. ලැබී ඇති පැමිණිලි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, අකිල විරාජකාරිය වසම්, ලක්ෂ්මන් කිරියල් ඇතුළු වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට හා අග්‍රාමාත්‍ය උපදේශක ආර් පාස්කරලිංගම් මහතාට විරුද්ධව පැමිණිලි ඇතුළත්.
මේ අතර සුරකිම ශ්‍රී ලංකා සංවිධානයේ ඊයේ ජනාධිපති කොමසම හමුවේ තවත් පැමිණිල්ලක් ගොනු කළේ සතුස ආයතනය හරහා රිෂඩ් බදුදීන් මහතා පසුගිය සමය තුළ රුපියල් මිලියන 4500කට අධික මුදලක් අයතා ලෙස පරිහරණය කර ඇති බව පවසමින් මේ රටේ දිගින් දිගටම සිද්ධ වෙන වංචා දූෂණ සම්බන්ධව අපි පැමිණිලි කරනවා. හැබැයි මේ පැමිණිලි සම්බන්ධව අපට තාම සක්‍රීය විදිහට දකින්න ලැබෙන්නේ නැහැ. මේ අදාළ අමාත්‍යවරුන්ට දඩුවම් ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළතවත් මේව නිවැරදි ආකාරයට විමර්ශනය කටයුතු කරලා මේ රට හිඟන රටක් බවට පත් වෙනවා. මෙන්න මේ අදාළ අමාත්‍යවරු කරන මේ හානිය ජනාධිපතිතුමා කොමිසම සභාවෙන් අනිවාර්යයෙන්ම සාධාරණ කිෂ්ට වේද අපට මහ බැංකු වංචාව සම්බන්ධව ජනාධිපති කොමිසම සම්බන්ධව අදට ජනාධිපතිතුමාත් අපි ඊයේ දැක්කා මාධ්‍ය ආයතන කරලා ഇതുමත් තිර වෙලා තියෙනවා කියලා. අපි පහුගිය කාලේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධව මෙතෙන්ටම ගියලා පැමිණිලි කරා. මලික් සම්රික්‍රම මහත්තයා ෂෝක් කරන ඉඳල් ඉන්නෝ සීම හුලඟින්වත් හානියක් හෙම්බිරිතාවක්වත් නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපි මේව ගෙනත් දෙනවා අපේ හිතසහනෙටත් ජනතාව දැනුවත් කිරීමටත්. හැබැයි මේ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවත් තාම ආසාවක් අතකින් විසිර වෙලා ගිහිල්ලා මේක තවත් එක්තරා අර සිංගප්පූරු ගිවිසුමට වෙච්ච දේම වෙයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සිංගප්පූරුවේ සිටින්නේ යයි සැක කෙරෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය නොකිරීම සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ කළා. මේ පිළිබඳව සිංගප්පූරු මාධ්‍යද එරට රජයෙන් විමසීමට පටන්ගෙන තිබෙනවා. සිංගප්පූරු මාධ්‍ය වාර්තා කරන්නේ පෙනෙන පරිදි චෝදනාවට ලක් වූ අයෙකු අදාළ රටට බාර දීමට එරට රජය මැලිකමක් දක්වන බවයි. AFP පුවත්පත් සේවයේ වාර්තා කරන්නේ සිංගප්පූරුව විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් අදාළ උදර්පණය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවයි. එරට රජයේ නිලධාරියෙකු පුටා දක්වමින් AFP පුවත් වාර්තා කරන්නේ මහින්ද්‍රන් නැවත ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීම සපුරාලීම සඳහා සිංගප්පූරුවේ නීතියට අනුව උවමනා තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබා දෙන මැති බවයි. එසේ බාර දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිංගප්පූරුව අගය කරනු ඇති බවද සඳහන්. අසල්වැසි රාජ්‍යයකට අත්‍යවශ්‍ය උපකාරයක් නොකර සිටීම සිංගප්පූරුවේ පියාලෙස සැලකෙන ලී ක්වාන් යූගේ දර්ශනයට එරෙහිවීමක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් වන සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර උදර්පණය සඳහා ප්‍රමාණවත් නීති රීති පවතිනවා. ලන්ඩන් ස්කීම් ප්‍රධානය අනුව උදර්පණය කළ හැකි වරදක් ලෙස සැලකෙන්නේ දෙවසරකට වඩා සිරදඬුවමක් ලැබිය හැකි අපරාධයක් සඳහා අවශ්‍ය පුද්ගලයෙකු තවත් රටකින් ඉල්ලා සිටින අවස්ථාවකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම සිංගප්පූරුව විසින් නොසලකා හරිනවා මෙන්ම බැඳුම් කර වංචාව සඳහා වන බෝහාරික විගණනයේද දිනෙන් දිනම කල් යමින් පවතිනවා. ඩෙලි මීර පුවත්පත වාර්තා කරන්නේ බෝහාරික විගණනය සඳහා අන්තර්ජාතික ප්‍රවීණයන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාස 3ක් තුලදී ඉල්ලා ඇති බවයි. බැඳුම් කර කොමිසමේ වාර්තාව නිකුත් වී මාස 15ක් ගත වී ඇතත් අදාළ බෝහාරික විගණනය මෙතෙක් ඇරඹී නැහැ. බෝහාරික විගණන 6ක් සඳහා දැන්වීම් පළ කර ඇති අතර ඉන් 4ක් සඳහා අදාළ අනුමත කිරීම ලිපි දැනටමත් යව අවසන්. පස්වැන්න සඳහා ලිපි නුදුරේම යවනු ඇති. කෙසේ නමුත් 6 වැනි වෝහාරික විගණනය දිගින් දිගටම ප්‍රමාද වෙනවා. ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ 6 වැනි විගණනය සඳහා නැවතත් මුල සිට කටයුතු කිරීමට සිදුවන බවයි. 2018 මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්තයා අපිට කිව්වා මේක ව්‍යවහාරික විගණන 4ක් පටන් ගන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. හැබැයි අපි අහනවා කො ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයාගෙන් ඔබතුමා ඉන්න කාලෙවත් මේක කරගන්න බැරි වුණා නම් ඔබතුමාගේත් වගකීම් පැහැරහැරීමක් බවට මේක පත් වෙනවා. ඒ වගේම අපි දන්නවා වික්‍රමසිංහ මහත්තයාට මංගල සමරීර මහත්තයාට මේ ආණ්ඩුවට මේ බැඳුම් කර වංචාව පිළිබඳ විගණනයක් කරලා ඒකේ ඇත්ත සිද්ධිය හොයන්න ඌමනාවක් නැහැ. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුලපිරු බැදින්පුර පසළොස්වක පොහොය දිනය අදයි. සංසාර බැඳීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් වූ අරමුණු පෙරදැර කරගෙන සුද්ධෝදන රජුගේ ආරාධනයට අනුව බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්මභූමිය වූ කිඹුල්වත්පුරට වැඩම කළේ අදවැනි දිනයකදී. ශාක්‍ය වංශිකයන්ගේ මාණ්‍ය බිඳහෙලීම යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකයේ දේශනා කිරීමත් රාහුල සහ නන්දකුමර වරුන් සසුන්ගත වීමත් සිදුවේ අදවැනි මැදින්පුර පසළොස්වක දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්. මෞපිය අවසරයෙන් තොරව ළමුන් මහණ නොකිරීමේ නීතිය පැනවෙන්නේද මැදින් පොය මුල් කරගෙනයි. කාන්තාවන් පළමුවරට බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම හා සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීමද මෙදින සිදු වූ වැදගත් සිදුවීම් අතරට එක්වනවා. මැදින්පුර පසළොස්වක පොහොය නිමිත කොටගෙන කැපිටල් මහරජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ශ්‍රී ශාක්‍ය මාලකයේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ වෙනුවෙන් අදත් දහවල් සම්බුද්ධ පූජාව සිදු කෙරුණා.
පින්බර දායකත්වය දුන්නේ සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයට අනුපතිත ආයතනයක් වන කෙවිල්ටන් පුද්ගලික සමාගමයි. මේ අතර නෙල්ලිකර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට තිස්ස මහරාම දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේලා බැඳපුදා ගැනීමට අදත් සැදැහැවතුන්ට අවස්ථාව උදා වුණා. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව මෙම පින්කම සංවිධානය වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අද පසර්වේ ධාතුන් වහන්සේ වැඳපුදා ගත්තා. තිස්සමහරාම කාවන්තිස්සපුර ධම්ම විජය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජානන් වහන්සේ සහ ධර්මශාලාවට මුල්කල තැබීම අද උදැසන සිදු කෙරුණා. ඒ ජනසත පෙරමුණේ නායක පූජ්‍ය බතරමුල්ලේ සීලරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල මොළගොඩ කරඬුපුර ප්‍රදේශයේ අද දහවල් සිදු රියානතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කළ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරුව බස් රථය මෝටර් රථය පිටුපසින් පැමිණි වෑන් රථයකද ගැටී තිබෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරු සහ ඔහුගේ බිරිඳයි. ඔවුන් 61 සහ 54 හැවිරිදි බේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්. අනතුරින් මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා කෑගල රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු පැවසුවා. අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. සිරස ටීවී ඔස්සේ ඊයේ විකාශය වූ සටන වැඩසටහන දික්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතන බලධාරීන් සහ ක්‍රිකට් ප්‍රවීණයන් පිරිසක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. පැහැදිලිවට ජෙනරල්ගේ රිපෝට් එකත් එක්ක ඒ තිබුණ පර්ණ තිබුණ කතන්දරත් අරගෙන ඒතර තමයි අපිට කරන්නේ නැත්නම් මොකක් හරි තැනක් තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙයි. අපි හිතන මාස දෙකක් ඇතුළත මේක ඉවරයක් වෙයි කියලා. මම විශ්වාස කරනවා. අය හරි දෙයට හරි විදියට කටයුතු කරයි කියලා. දැන් ආජුනලා, අගවින්දලා ඒ කට්ටිය ඉවත් වෙලා ගියාට පස්සේ මහලලා සංගලා ওই තත්ත්වයට ආවා. දැන් මෙහෙම මේ විශ්‍රාම යන නැත්නම් ඉවත් වෙලා යන ක්‍රීඩකයන් වෙනුවෙන් ආදේශ ක්‍රීඩකයන් ගොඩනැගීමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දේ මේ මෑතකදී සිදු වුණාද නැද්ද කියන එකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. නෑ තාමතනේ තාක්ෂණය මොකද මම හිතන්නේ ගොඩක් කාලා තියෙන තාක්ෂණය උගන්වන්නට ඕනේ මා කලින් කිව්වාගේ පාසල් මට්ටමෙන් ඉලිනුට හැදෙන්නට ඕනේ. ඉතින් පාසල් මට්ටමෙන් හැදෙන්නේ නැත්නම් මේ ජාතික කණ්ඩායමට ආපුවම තාක්ෂණය හදන එක මම හිතන්නේ ඒක පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඇන්ජලෝ මැතිව්ස් ඉන්ජෝ වුණා, ෆාස්ට් බෝලර්ස්ලා 3-4 දෙනෙක් ඉන්ජෝ වුණා. ඒ වගේ ඉන්ජෝ වෙච්ච අවස්ථාවලද මේගොල්ලෝ රිප්ලේස් කරන්න රෙඩි ප්ලේයර්ස්ලා නැහැ. පොඩි ගැටලුවක් පේනවා. මොකද මට දැන් බලන් ඉන්නකොට මේගොල්ලොන්ගේ රිලීස් පොසිෂන්ස්, ඒ කියන්නේ බෝල් කරන ඇංගල් එක, මං හිතනවා ඒගොල්ලොන්ගේ රිස් පොසිෂන් එක හරි නෑ. මම කෝච් කෙනෙක් නෙවෙයි, මට කෝච්ලට කියලා දෙන්න බෑනේ. හැබැයි මං ෆාස්ට් බෝලර් කෙනෙක් ඇදී මං බලනකොට මට තේරෙනවා මේගොල්ලෝ රිස් පොසිෂන් එක හරි නෑ කියලා.